මම අද දින කතා කරන්නේ මුදල් අමාත්‍යවරයා වශයෙන්. ඒ හේතුව මට අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍ය ධූරය ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ඒ තිබුණු ඉල්ලීම අනුව. නමුත් ඊට පස්සේ මට හිතුණා ඊට වඩා දක්ෂ හොඳ පුද්ගලයෙක් ඉන්නවනම් මේක බාර ගන්න. මම mantri ධූරිනුත් අයින් වෙලා යන්නම් කියනවා. නමුත් අද වෙනකොට අපි සියලු දෙනාම දන්නවා ජාත්‍යන්තර ප්‍රජාව ජාත්‍යන්තර ප්‍රජාව IMF එක මිත්‍රශීලී රටවල් අද දින ඔබ දැක්ක විශේෂයෙන්ම යුරෝපියන් යුනියන් එක සියලු දෙනාම කියනවා මේ දේශපාලන අස්ථාවරභාවය මේ රටේ අනාගතයට ඉතාමත්ම හානිදායකයි කියනවා. අපි ඔබතුමන්ලාට ආරාධනා කරා එන්න ඇවිල්ලා එකතු වෙන්න. එකතු වෙලා අන්තර්පාලන එකක් දාන්න. ඒකට කැමතිත් නැහැ. අපි කිව්වා ඔබතුමන්ලාගේ දක්ෂ මිනිස්සු ඇවිල්ලා මේක බාර ගන්න. ඒකට කැමතිත් නැහැ. මන් දන්නවා අපි මේක බාර ගන්නකොට සමහර වෙලාවට අපි නිබන්ධ ඉතාමත්ම දැඩි ලෙස විවේචනයට ලක්වන්නේද තියෙනවා. වීලුකාරයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ ඔක්කොටම වැඩිය අපි මේ මගේ මව්බිමට ආදරය කරනවා. මේ අවස්ථාවේදී මේ මොන අපහාස අවලා දාවත් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය නිශ්චය කිරීම සඳහා අනිත් කවුරුත් එන්න කැමති නැත්තම් මම බය නැතුව ඒක කියනවා. සුදුස්සව ඉන්නව ඉන්න ඇති මට වැඩිය සුදුස්සව එන්නේ නැත්තම් මේක ගන්න කවුරුත් කැමති නැත්තම් මගේ බෙල්ල ගහලා ගියත් මට කලන්න පුළුවන් උපරිම දේ මම මේ රට වෙනුවෙන් කරනවා. ඒ අපේ යුතුකම. අපි දේශපාලනයට අවිල්ල තියෙන කිසි දෙයක් පෞද්ගලික දෙයක් හම්බ කරගන්න නෙවෙයි. මේ මොහොතේ අපිට තියෙනවා විශාල වැඩ කටසක් කරන්න. ඒ වැඩ කොටසේ වැදගත්ම දේ තමයි අපේ මිනිස්සු නොදන්න නොදකින විශ්ලේෂණය නොකරන අපිට විශාල ප්‍රමාණයක විදේශ මුදල් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා.